देखो देखो कैसे बातें यहाँ की, है साथ पर है साथ ना भी, क्या इतनी आसान है। देखो देखो जैसे मेरे इरादे, वैसे कहाँ तेरे यहाँ पे, हाँ कितनी नादान में। मेरे हसन इलावा कभी दिल भी मांग लो ना, हर पल में मैं पिघल जाऊँ। हाँ अब ऐसा ना करो के दिल जुड़ ना पाए वापिस, तेरी बातों से बिगड़ जाऊँ। මගේ ජීවිතේ තවත් එක නිදි නැති රාත්‍රියකට ඔයාලා හැමෝම මම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. හෙට අපේ පන්සලේ දවල් සාංගික දානය භාර අරගෙන තිබුණේ අපේ ආච්චි අම්මා. ඉතින් මමයි අපේ බටු පැංචිත් අද එහෙ ආවා දානේ උයන්න ආච්චි අම්මටයි සඳු පුංචිටයි උදව් කරන්න හිතාගෙන. අපි යනකොටත් අපේ ආච්චි අම්මා ඩෙසර්ට්ස් ටික ඔක්කොම හදන ගමන් තමයි හිටියේ. ඉතින් ඒ ටික හදලා ඉවර වෙලා තමයි අපි දානට ඕන කරන අනිත් දේවල් ටික ලෑස්ති කරගන්න පටන් ගත්තේ. මමයි ආච්චි අම්මයි පොල් ටික ගහන අතරේ සඳු පුංචි බදින මාළු වල බිස්කට් කුඩු තවරලා ෆ්‍රීස කරගන්න මේ විදියට ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඉතින් සුපුරුදු විදියටම දානෙට හදන වෑංජනවලට ඕන කරන ලූණු, සුදු ලූණු, අමු මිරිස්, තක්කාලි, ඉඟුරු, රම්පෙ කරපිංච ටික මමයි බටුයි එකතු වෙලා කපලා කරලා අරගත්තා. වෙනදට ඉතින් මම තනියමනේ කපන කොටන වැඩේ කරන්නේ. ඒත් ඉතින් අද නංගි තින්න නිසා මට ඒ වැඩේ ගොඩාක් ලේසි වුණා. මේ ලුණු වතුරේ දාලා තියලා හෝදගන්න යන්නේ කරල් හැබ කියලා කොළ වර්ගයක්. ඉතින් හෙට දානෙට මේ කොළවලින් වෑංජනයකුත් හදනවා කියලා තමයි ආච්චි අම්ම නම් කිව්වේ. ඒත් මම නම් ඒ කොළ ජාතිය කවදාවත් හදලවත් කාලවත් නම් නෑ. මමත් අද තමයි ඒක කොහොමද හදන්නේ කියලා ඉගෙන ගන්න යන්නේ. අද හවසම ආච්චි අම්මා චිකන් වලට පහේ අත ගාලා මැරිනේට් වෙන්න ෆ්‍රිජ් එකේ තියලා තිබුණා. ඒ නිසා මම හිතුවා මුලින්ම චිකන් එක ලිපේ තියාගත්තොත් හොඳයි කියලා. ඒ වගේම චිකන් වල රසය සුවඳ වැඩි කරගන්න තෙම්පරාදුවට දාන්න මම එනසාල්, කරාබු නැටි, ඉඟුරු පියලි සහ කුරුඳු පොතු ටිකකුත් වංගෙඩිය දාලා මේ විදියට කොටලා අරගත්තා. මම ඒ ටික ලෑස්ති කරගන්න අතරේ අපේ නංගි, ආච්චි අම්මයි, චූටි නැන්දයි උයන්න ගන්න අනිත් දේවල් ටිකත් හිමින් හිමින් ලෑස්ති කරගත්තා. ඒ වගේම අපි අද හිතාගෙන ඉන්නේ සම්පූර්ණ දානවේලම දරලිපේ හදාගන්න. මොකද මට ගෙදර දරලිපක් නැති නිසා මං හරිම ආසයි හොඳට ගින්දර දාන දරලිපක කෑම උයන්න.
මම චිකන් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා මගේ කලින් බ්ලොග්ස් බැලුවනම් ඔයාලා හැමෝම වගේ දැන් දන්නව ඇති. ඒ නිසා මම අදත් ඒ ගැන ඔයාලට විශේෂයෙන් දෙයක් කියන්න යන්නේ නැහැ කියලා තමයි හිතාගත්තේ. ඒ වගේම මම නිතරම චිකන් නොයන්නේ නැති වුණාට මගේ චිකන් කරි එකට අපේ පවුලේ අය හැමෝම ගොඩාක් ආසයි. ඒ නිසා මගේ අතින් තමයි මේ වගේ දවසට චිකන් කරි එක අනිවාර්යෙන්ම හැදෙන්නේ. චිකන් එකත් ලිපේ තියලා ඊට පස්සේ මම මැකරෝනි ටික තම්බ ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මැකරෝනි ටික ලිපේ තැම්බෙනකන් අපි දෙන්න කොහෙල ටික තලන්න පටන් ගත්තා. මොකද ඒ ටිකට පහේ අත ගාලා ටික වෙලාවක් තියන්න ඕනනේ. අපි මේ වැඩ ටික කරගන්න අතරේ දරලිපේ අඩු ගින්දරේ චිකන් කරි එකත් බොරේට හොඳ ගානට පැහෙන ගමන් තමයි තියෙන්නේ. මැකරෝනි ටික තැඹුණාට පස්සේ ඒකේ වතුර බේරෙන්න තියලා කොයිලවලට තුන පහ බැදලා දවට ගන්න තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේම අද අපි කොයිලවලට බැදපු මිරිස් තුන පහ, කහකුඩු, රසානුව ලුණු කුඩු, උලුහල් වගේ දේවල් ටිකක් එකතු කරලා දිය කිරෙන්ම තමයි කොහෙල එක ලිපේ තියාගන්න හදන්නේ. චිකන් කරි එක හරියනකන් ටික වෙලාවකට ඒක පැත්තකින් තියලා දැන් අපි මේ පෙඟෙන්න තියපු කඩල ටික සෝදලා තැම්බෙන්න ප්‍රෙෂර් කුකර් එකට දාගන්න තමයි හදන්නේ. චිකන් කරි එකත් මේ වෙනකොට සුවඳ දදා හොඳ ගානට හැදිලායි තියෙන්නේ. ඉතින් අපි දැන් චිකන් එක ලිපෙන් බාගෙන ඒ ලිපේම අල ටික තඹ ගන්න තමයි මේ හදන්නේ. අල ටික දර ලිපේ තැම්බෙන්න තියලා අපි තුන්දෙනා මේ කතා වුණේ ශනුද්‍රිගේ YouTube බ්ලොග්ස් ගැන. පැය භාගයක් ඇතුළත කෙනෙක්ගේ ජීවිතයට මාරම මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් අමුතුම පොසිටිව් වයිබ් එකක් තියෙන කෙනෙක් තමයි ශනුද්‍රි කියන්නේ. මම හිතනවා ඔයාලා හැමෝමත් ඒ කතාවට අනිවාර්යෙන්ම එකඟ වේවි කියලා. දැන් පාන්දර 3:30ටත් ළඟයි. ආච්චි අම්මටයි චූටි නැන්දටයි ටිකක් නිදාගන්න කියලා අපි තුන්දෙනා හිමිසැරේ ටික ටික උයන්න ඕන කරන අනිත් දේවල් ටිකත් ලෑස්ති කරගත්තා. ඉතින් මම ඔයාලට තාම කිව්වේ නෑනේ අපි මොනවද අද දවල් දානෙට හදන්නේ කියලා. තුන පහ බතක් හදලා, පරිප්පු උයලා, චිකන් මිරිසට හදලා, කොහිල බොරේට හින්දලා, කරල් හැබ කොළ මාළුවක් හදලා, අල කිරි හොදි හදලා, බොංචි මැකරෝනි වෑංජනයක් හදලා, කරවිල සම්බෝලයක් හදලා, කඩල සලාදයක් එක්ක පොඩි මාළු බෙදලා, පපඩම් බෙදලා, අතුරුපසට කැරමල් පුඩින් හදලා, කොමඩුයි අන්නාසි කෑලි කපලා, ඊට අමතරව ලැසි එකකුත් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් මම මේ කොහිල වෑංජනේ ලිපේ තියාගන්න තමයි හදන්නේ.
ඒ වගේම දරලිපේ ගොඩක් වෙලා උයාගන්න තියෙන කරීස් ටික තමයි අපි මුලින්ම හදාගන්න ඕනේ. එතකොට අපිට දානේ උයන්න ටයිම් එක හොඳටම මැනේජ් කරගන්නත් පුළුවන් වෙනවා. කොහිල එකත් ලිපේ තියලා මම අලකිරි හොද්ද හදන්න ඕන කරන හැමදේමත් මේ වෙලාවෙම ලෑස්ති කරගන්නවා. ඒත් ටිකක් එළිවෙන්න ඇරලා තමයි අලකිරි හොද්ද හදන්න අපි හිතාගෙන ඉන්නේ. මොකද වැඩිපුර කිරෙන් හදන වෑංජන වෙලාව ලං කරලම හදන තරමට තමයි ඒ වගේ නැවුම් බවත් අපිට රැක ගන්න පුළුවන් වෙන්නේ. මම අලයකට ඕන කරන දේවල් ලෑස්ති කරන අතරේ සඳු පුංචි පොල් කිරි ටිකත් මිරිකලා තැඹුණ කඩලවලත් වතුර ටික පෙරලා ලෑස්ති කරගෙනයි තිබුණේ. අපි ඒ වැඩ ටික කරගන්න අතරේ අපේ බටු පැංචි කරවිල සම්බෝලෙටයි කඩල සලාදෙටයි ඕන කරන දේවල් ටිකත් මේ විදියට ලෑස්ති කරගෙන තිබුණා. කොහිල වෑංජනේට මිටිකිරි ටිකකුත් දාලා පොඩි තෙම්පරාදුවකුත් කරලා අඩු ගින්දරේ ලිප උඩේක තව ටිකක් පැහෙන්න දීලා අපි තුන්දෙනා පැය භාගයක විතර ටී බ්‍රේක් එකකුත් අරගත්තා. ඒ වගේමයි දානයක් උයති අපි කවදාවත් රැට චුට්ටක්වත් නිදාගන්නේ නැහැ. එළි වෙනකන් වුණත් මේ වෙලා ඒ වැඩේ ඉවර කරලම තමයි නිදාගන්නේ. ඉතින් මේ පුරුද්ද නිසා දානේ පන්සලට අරගෙන යන්න වුණත් අපි කවදාවත් ස්ට්‍රෙස් වෙලා නැහැ. බුදුන්ගේ සරණින් හැම දවසකම දානේ හරිම වෙලාවට පන්සලට අරගෙන යන්නත් අපිට පුළුවන් වෙනවා. මේ දවස් ටිකේම අපේ ලකුණන්ගේ අසනීපෙන් නිසා අපේ අම්මට දානේ උයන්නෙන්නද බැරි වුණා. ඒ නිසා දානේ උයන වැඩේ සම්පූර්ණ වගකීම මටයි සඳුව පුංචිටයි තමයි අද අරගන්න උනේ. එහෙමයි කියලා අපි චුට්ටක්වත් බය වෙන්නේ නම් නෑ. හාමුදුරුවෝ 12 වුණාට අපි අද මේ 30 විතර හරියන්න තමයි මේ කෑම වේල ලෑස්ති කරගන්නේ. දැන් වෙලාව 6ටත් ළඟයි. ඒ නිසා අපි පරිප්පු හොද්දයි අලකිරි හොද්දයි පරක්කු නොවි දැන්ම හදලා ඉවර කරගත්තා. ගමක ජීවත් වෙනවා කියන්නේ අපි මේ සෝබා දහමත් එක්කම ජීවත් වෙනවා වගේ හැඟීමක්. ඉතින් මේ බව මේ පොන්චි වෙලා විදිමට තදින්ම දැනුණා. දැන් ඉතින් අපි ගොඩක් දුරට වෑංජන ටික හදාගෙන ඉවර නිසා අපේ බටු පැංචි අරන් යන්න ඕන කරන පළතුරු ටික කපලා ලෑස්ති කරගත්තා. ඒ අතරේ මම පපඩම් ටිකයි මාළු ටිකයි දර ලිපේ බෙදගත්තා. මම ඔයාලට නිතරම කියනවා වගේ දානයක් ලෑස්ති කරද්දී ලොකු හාමුදුරුවරු ගැන වගේම සාමණේර ස්වාමීන් වහන්සේලා ගැනත් අපි අනිවාර්යෙන්ම හිතලා තමයි දාන වේලක් ලෑස්ති කරගන්න ඕනේ.
ගානි සුසුම් පුංචි කෙල්ල හැරුණාම නම් මට ඉතින් එයත් එක්ක හුරතල් වෙනවට වඩා වෙන වැඩක් නෑ. මොකද යාමාව දැන් සෙල්ලමට පුරුදු කරගෙනයි තියෙන්නේ. ඔන්න අපේ චූටි නැන්දා දැන් මේ හදන්න යන්නේ කරල් හැබකොළ මාළුව. රතු ලුණු අමු මිරිස් රම්පෙ කරපිංචා එහෙම දාලා කහයි තුන පහයි මිරිස් කුඩුයි රසානුව ලුණු ටිකකුයි එකතු කරලා කලවම් කරලා මිටි කිරෙම්ම වැඩි ගින්දරේ මේ කොළ ටික උයා ගන්න එක තමයි කරන්නේ. අර්ශස් රෝගවලට, ආමාශගත රෝගවලට, රුධිර සංසරණයට වගේ තව ගොඩාක් රෝගවලට ගුණ දෙන කොරවර්ගයක් තමයි මේ කරල් හැබ කියලා කියන්නේ. දැන් ඉතින් මම මේ කඩල සලාද කලවම් කරගන්න තමයි හදන්නේ. කඩල, ලුණු කොළ, ගර්කින්, කැරට්, තක්කාලි ඔක්කොම එකට එකතු කරලා රසානුව ලුණුයි ගම්මිරිසුයි දාලා කලවම් කරගත්තම මේ කඩල සලාදේ හරිම රසයි. ඕනම දෙයක් උයන්න පුළුවන්. ඒත් දරලිපේ හරිම ගානට බත උයා ගන්න නම් මට තාම තේරෙන්නේ නෑ. ඒ නිසා ඒ වැඩේ ආච්චි අම්මයි චූටි නැන්දයි තමයි බාරගත්තේ. සඳූ පුංචි අපිට උදේ කෑම ලෑස්ති කරන අතරේ මම ගෑස් ලිපේ බතට ඕන කරන තෙම්පරාදුව අදාගත්තා. තුන පහ බත් එකක් හදන නිසා ලොකු විශේෂත්වයක් නම් නෑ. වැඩිපුර තුන පහ ටිකක් එකතු කරලා සාමාන්‍ය විදියට තමයි මම මේ ලුණු තෙම්පරාදුව අද හදාගත්තේ. ඊට පස්සේ මම ඉක්මනටම බෝංචි කරි එකත් මේ ලිපේම හදාගත්තා. අපි වෑංජන ටික ඒ විදියට ඉක්මනටම ලෑස්ති කරන අතරේ සඳූ පුංචි අපිට පාන් කන්න රසම රස පොල් සම්බෝලෙකුත් හදලා දුන්නා. ඉක්මනටම කාලා බීලා ඉවර වෙලා මහන්සි නොබලා අපි හතර දෙනත් එක්ක කුස්සියක් ටිකක් අස් කරගත්තා. මොකද අපි දානේ කලබලයක් නැතුව උයනවා වගේම ඒ දානේ උයලා ඉවර වෙද්දී ඔළුවත් නිදහස් වෙන්න ඕනේනේ. එතකොට තමයි හිතේ සැනසීමෙන් පන්සලට ගිහින් දානේ පූජ කරලා එන්න උනත් මනස හැදෙන්නේ. කුසියත් පුළුවන් උපරිමයේ නස් කරලා අපි මෙන්න මේ විදියට හදපු කෑම ටික ඔක්කොම කවුන්ටර් ටොප් එකෙන් පිළිවෙලට තියාගත්තා. එතකොට කිසිම දෙයක් අමතක නොවි හැමදේම බෙදා හදාගන්න ඒක අපිට ලොකු පහසුවක්. සඳූ පුංචි, චූටි පුංචි, සඳරුයි කෑම ටික බෙදලා පෙළවෙලක් කරගන්න අතරේ අපි එක එක්කෙනා ගිහින් වොෂ් දාලා පන්සල් යන්න ලෑස්ති වුණා.
කවුරුම හරි කෙනෙක් දැහැමින් උපයා සපයාගෙන ප්‍රසන්න සිතින් යුතුව දන් දෙනවා නම් ඒ දානය මහත්ඵලයි මහානිසංසයි කියලා මම අහලා තියෙනවා. හැම මාසිකම මටම කියලා පන්සලට දානයක් නොතිබුණාට සාංගික දානයක් වෙනුවෙන් උදව් කරන්න හරි සහභාගි වෙන්න හරි අපි දෙන්නටත් කොහොම හරි වාසනාව ලැබෙනවා. ඉතින් මම විශ්වාස කරනවා සංසාරේ දන් දුන් පුරුද්දට තමයි අපිට එහෙම අවස්ථාවන් කොහොම හරි සැකසෙන්නේ කියලා. ඒ වගේමයි කරන මොනම පින්කමක් වුණත් හිත හොඳින් කරනවා නම් ඒ පින්කම්වල ආනිසංස බිඳු මාත්‍රයක් තරම්වත් අඩු වෙන්නේ නැහැලු. මේ ජීවිත කාලේ පුරාවටම මොනතරම් ධනය බලය පිරිස අපි වටේ හිටියත් අන්තිමටම අපි අරගෙන යන්නේ මේ විදිහට මිටමොලව ගන්න කුසල් අකුසල් ටික විතරමයි. ඒ ගැන මං වගේම මේ ගෙවුන සතිය පුරාවටම ඔයාලටත් හොඳින්ම තේරුම් යන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.